විශේෂයෙන්ම පාහියන්ගල කියන්නේ අපේ ඉතිහාසයේ මොනවට කියාපාන ස්ථානයක්. මෙහි ඇති තොරතුරු වගේ මෙහි සොයාගෙන තියෙන දේවල් පිළිබඳව බලනකොට අපේ පුරාවිද්‍යාත්මක ඉතිහාසයක් කියාපානවා. විශේෂයෙන්ම වර්ෂ 48,000කට එහා ගියා වූ ඉතිහාසයක් මෙම ලෙන් සංකීර්ණයෙන් කියාපානවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඇති පුරාවස්තුන් විශේෂයෙන්ම ඇට සැකිලි ආදිය මතුවෙලා තියෙන බවට අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මෙම ස්ථානීය නායෑමකට ලක් වෙලා තිබෙන නිසා මේ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව අපි මේ ස්ථානයට පැමිණියා. විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අපි සම්බන්ධ කරගෙන යමක් කළ යුතු නිසා මේ සම්බන්ධයෙන් මේ වෙනකොට අපි පුරාවිද්‍යාඥයන්ගේ උපදෙස් මත අපි බහුවිෂය වාර්තාවක් අපි කැඳවන්න තීරණය කළා. විශේෂයෙන්ම භූවිද්‍යාචනයෙන්, පුරාවිද්‍යාචනයෙන්, ඒ වගේම මීට අදාළ සියලුම මේ පස පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ වගේ මේ සියල්ල අපි හැම විෂයක් පිළිබඳව දැනුම තියෙන අය මේකට අදාළ හැම කෙනෙක්ගේම වාර්තාවක් ලබා ගැනීමට අපි තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ඒ සියලු දෙනාගේම වාර්තාව පැමිණි විගස අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සංරක්ෂණය කරන්න මේ අනාගතයට පැවරීම අපේ වගකීමක්. අද පාසල් දරුවන්ට මෙම ස්ථානය අද අධ්‍යාපන වශයෙන්ුත් ඉතාම වැදගත් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මෙවැනි ස්ථානයක් මේ රටේ කිසිම තැනක නැහැ. මේ වගේ දිග ලෙනක් සහිත, ඒ වගේම ඈත ඉතිහාසය කියාපාන අවස්ථාවක් අපිට හඳුනා ගැනීමට පුළුවන්කමක් නැහැ වෙන ස්ථානයක. ඒ නිසා මෙහි තියෙන වටිනාකමත් මේ සියල්ල අපි අවබෝධ කරගෙන මේ සංරක්ෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා රජය වශයෙන් අපි මේ සඳහා අවධානය යොමු වෙලා තියෙනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම අපි අපේ ස්වාමීන් වහන්සේලාගේ, ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මේ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු වෙනවා.